මාර්තු 9 වනදා පැවැත්වීමට නියමිත මැතිවරණයට මුදල් සපයා ගැනීම මේ වන විට දැඩි අර්බුදයක් වී තිබෙනවා. ඡන්දය පැවැත්වීමට මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන මෙන් ඉල්ලා එම කොමිසම මුදල් අමාත්‍යාංශයට ලිපියක් නිකුත් කර ඇත්තේ මෙවන් පසුබිමකයි. මැතිවරණයේ සමස්ත වියදම මින් පෙර කොමිසම මුදල් අමාත්‍යාංශයට දැනුම් දී තිබුණා. එම කාරණය සැලකිල්ලටගෙන මුදල් අමාත්‍යාංශය ඉදිරි දින කිහිපෙදී යහපත් ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අපකල විමසීමකදී සඳහන් කළා. වළක්වන්න බැරි හේතුන් මත තැපැල් ඡන්ද නිකුත් කිරීමද මේ වන විට කල් තමා තිබෙනවා. ඒ දින නියමයකින් තොරවයි. තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ කටයුතු 15 වෙනිදාට සැලසුම් වෙලා තිබුණා. ඒ දින කීපයක් ප්‍රමාද කිරීමක් තමයි මැතිවරණ කොමිස සභාව සිද්ධ කරලා තිබෙන්නේ. සෑම මැතිවරණයකම ඡන්ද පත්‍රිකා මුද්‍රණයේ ඇතුළු බොහෝ කාරණා ණය පදනම තමයි නැත්නම් ප්‍රතිපූර්ණ පදනම මත තමයි සිද්ධ කරන්නේ. අදටත් තැපැල් දෙපාර්තමේන්තුව, පොලිසිය, රජයේ මුද්‍රණාලය මේ සියලු ආයතන ණය පදනම මත තමයි ක්‍රියාත්මක වෙලා තිබෙන්නේ. පළවෙනි වතාවට තමයි මේ සම්පූර්ණ මුදල් ඉල්ලීම සිද්ධ කරන්නේ. මුදල් මත මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලන්නට අපි කිසිවෙකුට ඉඩ නොදිය යුතු වෙනවා. ආර්ථික සාධකේ මත මැතිවරණයක් කල් ගියොත් ඒක ලංකාව වගේ රටකට ඉතා බරපතල අහිතකර ප්‍රතිවිපාක ඇති කරන්න පුළුවන්. මේ සඳහා තැපැල් දෙපාර්තමේන්තු සේවකයන් විදියට මේ කටයුතු සිදු කිරීම සඳහා පූර්ණ සූදානම් වීම අපි කරලා තිබෙනවා. පාලනාධිකාරිය විසින් මේ සඳහා අවශ්‍ය සියලුම උපදෙස් චක්‍රලේඛ හරහා නිකුත් කරලා තිබෙනවා. අපි දන්න ක්‍රමවේදේ නම් සාමාන්‍ය රාජ්‍ය ආයතනයක සේවාවන් රාජ්‍ය සේවයේ සම්බන්ධයෙන් ඉටු කිරීමේදී මුලින් මුදල් ගෙවලා රාජ්‍ය සේවා ඉටු කරගන්න ක්‍රමයක් අපි දන්නේ නැහැ. සියලුම සේවාවන් ඉටු කරාට පස්සේ තමයි මේ ගණන් හිලව් හදලා ඒ નિયમિત ගෙවීම් සියල්ල ගණනය කරලා සේවාව නිම කරාට පස්සේ තමයි ආය කිරීම සිද්ධ කරන්නේ. පෙර සැලසුම් කර පරිදි තැපැල් ඡන්ද නිකුත් කිරීම සිදු කරන්නේ නැති බව කොමිසම දැනුම් දීමත් සමග ඊට එරෙහිව විරෝධතාවයක්ද ඊයේ රාත්‍රියේ පැවතුණා. ඒ මැතිවරණ කොමිසම ඉදිරිපිටදී දියව් දියව් ඡන්ද දියව් 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 ඡන්ද දියව් අපේ ඡන්ද අරගලය ප්‍රජාතන්ත්‍රවාදී නැති බව වත්මන් පාලකින් නිතර ප්‍රකාශ කරනවා. එසේ පවසන පාලකින් ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩවන ඡන්දය කල් තැමීම විමතිය දනවන කාරණයක් බවයි විරෝධතාකරුවන් පවසන්නේ. මොකද්ද මේ කරන්නේ? ඇත්තට විහිළුවක්නේ. ඒ කියන්නේ අරගලයක් කරද්දි කිව්වා අරගල කරන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඇතිරෙන්න කියලා. ඊට පස්සේ අපි මැතිවරණයට ආපුවාම මෙතනත් මෙයාලා මේ සෙල්ලමක් නෙදාන්නේ. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගැනීමක් කරන්නේ. මුද්‍රණාලය අධිපති කියනවා මිලියන 400ක් දෙන්න කියලා මැතිවරණ කොමිෂන් සභාවේ. අපි ආණ්ඩුවට කියනවා, රයිල් වික්‍රමසිංහට කියනවා, තමුන්නාසේ මිලියන ගණන් වියදම් කළා පෞගේ පෙබරවාරි 4 වෙනිදා. බොරු කරන්න එපා ජනතාවත් එක්ක. ඡන්දෙ තිබ්බේ නැති වුණොත් පලා යන්න වෙයි. කෙසේ වෙතත් තැපැල් ඡන්දය පැවැත්වෙන 22 23 24 දිනවල කිසිදු වෙනසක් සිදු කිරීමට තීරණය කර නැති බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.